සමන්තහා චක්හවාලිසූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්ම නිරාජස්සේ සුනන්තු සග්ග මොක්හදං දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලූ අයං බදන්තා ධම්මස් සවන කාලු අයංබදන්තා නමුූතස්සෙ භගවතු අරහතු සබ්ධම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ. සබ් සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිසෙ තතාාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසුුවක් පටිහත ඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබබ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතුූ, සබ් දම්මි සුවප පටිහතඥානචාරස්ස දසබල දරස්ස චතුවී සාරචජ්්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්සෙ තතාාගතස්ස සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්ස උතුම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා, ධම්ම ස්වාමී ලෝකාස්වාමී භාග්‍යෝතුන් වහන්සේටයිති ධර්මයක් දේශනා කරනමේ වෙලාවේ. මාගේ මුවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටනොවේවා උතුම්ම භාග්‍යෝතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ, සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා ඒ සඳහා. සියලුවාර්රයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා. සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාගිවතුන් වහන්සේගේම දරමය අවබෝධ කරගෙන. උතුම්. සතුරාරය සත්‍ය ධර්මය ම අවබෝධ කරගනිත්වා සාධෝ 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 සත්්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පිඟත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්ම දක්ෂණාවේ ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ අංක තුන්සිය හතලිහිෙම්බි කටුවත්ත මිරිස්වත්ත බෙන්තොට ලිපිනේ පදිංචි, සෞම්ය සමන්ලතා ලොකුදුව සහ පවුලේ පින්වත් පිරිස තමයි මේ දේශනාවේ දායකත්වය දරන්නේ. අපි පින්වතුන්ට ධර්මදේශනාව අවසානයේදී පෙන් අනුමෝදැන් කිරීමේ අර්මුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව පවත්වන්නයි මේ මොහොතේ බලාපොරොත්තුවන්නේ. අපි මෙදස්සල විශේෂ සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරගෙන යන්නේ. තැම මජ්්‍යමනික්කායේ මජ්ජිම පණන්නාසකය සංග්‍රහවිලා තිබෙන ධම්ම චේතිය කියන සූත්‍ර දේශනාව. කොසුල්මහ රජතුමා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේත් එක්ක වෙච්ච විශේෂ සාකච්ඡාවක් තමයි මේ දේශනාව රයිතුමාග හිතේ. රජතුමාගේ සේනාධිපති නොකළ වරදකට මරප නිසා රජ ඒ පිළිබඳව ලොකුච්චිත්ත පීඩාවකින් හිටියේ. තිගේඒ කාරණාව නිසා රජතුමා මේ හිත නිවාගන්න මේ දැවෙන තැවෙන හිතට සහනයක් ලබාගන්න භාගතුන් වහන්සේ හම්මුවට ගේ. බුදුරජාණන් වහන්සේට පරම ගෞරුවවයක් දක්කළ වදනා කරනවා. භාග්‍යතුන් වහන්සේට භාගතුන් වහන්සේගේ පාදයන් දෙක සිබිමි භාගතුන් වහන්සගේ පාද්‍යයන් දෙක සම්භහනය කරමින් ප්‍රයිතුමා භාගතුන් වහන්සට වන්දනා කරන. එවෙලා යහනවනේ භාගතු වහන්සේ මහරජ ඇයි මට ඔය වගේ ගෞරයක් දක්වන්නේ කියලා. ඉති ඒකට හේතු රජතුමා බුදුරජාන් වහන්සට කියනවා කොහොමද කියන්නන්නේ ස්වාමීණි මට බණ අහලා ඒ ධර්මය තුළින් මම අවබෝධ කරගත්තු නුවනක් තියෙනවා. මම බනා අහලා ඒ ධර්මය තුළින් මම දැකපු විශේෂ ඥානයක් තියෙනවා. මම බණ අහලා ඒ ලබාගත් ධර්මක් ඥානය තුළින් ලැබෙනුදේත් නිසා තමයි මං ඔබහන්සටමිහිම ගෞරයක් දක්වන්න ඔන්න ඒ බනා අහල ලබාගත එකක් කිවමොකක්ද භාගතනාසේ සම්මා සම්බුද්ධය කියෙන කාරණාව. එකකෙහි අපි පසුගුව සතියේ. දේශනා කලාා ඊලකට දෙවිනිි කාරණාව තමයි ප්‍රයිතුමා භාගතු වහන්සට කියනවා ස්වාමිණි මිනිමිහිම දෙයක්ත්තියෙනවා. ස්වාමිනිමි රජවරු රජවරු අතර වාදවිවාද කරගන්නවා. ශස්ත්‍රියෝ ශස්ත්‍රිය අතර වාදවිවාද කරගන්නවා. අම්ම පුතා එක වාදවිවාද කරනවා. පුතා අම්ම එක වාදවිවාද කරනවා. සහෝදරය සහෝදරය එක සහෝදරිය සහෝදරිය එක වාදවාද කරනවා. යාලෝ යාලුව එකවාදිවාද කරනවා, ස්වාමිනිි මේී විදියට ප්‍රියමනාප පුද්ගලයකු සමඟම ප්‍රියමනාප කෙනෙක් වාදිවිවාද කරගන්නවා. නිකැන්දෙන් අම්ම පුතා සහෝදරය සහෝදරිය යාලෝ යාලුවෝ එහිම වාදවාදරන රජවරු රජවරු මෙහෙම වාදිවිවාද කරගන්නවා. ස්වාමිනිි එහහිම වාදවාද කරගත්තටේ මේ බාහිර සමාජය තුල ස්වාමිණි මම දැක්කව උබවහන්සිකි ශසනී. හරි විශේෂ ලක්ෂණය ස්වාමිනී භික්‍ෂූන් වහන්සේලාතර ඔබවහන්සේලාතර මම කිසිම දවසකහෙම වාදවාදෙද්දකරනෑ මනා සමග සම්පන්න බවක්තමයි මොම දැක්කේ. සමග සම්පන්නව සමග සම්පන්න බවින් සතුටු වෙමින් වාද විවාද නොකර හරියට කිරිහාදියමින් එකිනෙකාට පියෑසිම් බලමින් වාසයකරනවා. ස්වාමීනී මේ ශාසනින් පිට එවැනි සමඟ සම්පන්න පිරිසක් මම දැකරනේ. රයිතුමා මේ මනානුවනකින් අන්‍ය ශසන දිහත් බලලා අන්න මිනිසු දිහත් බලලා, මේ ශසනයේ පිළිබඳවත් බලලා භාගතු වහන්සේගේ ශසනය පිළිබඳ දැකපු අත්ති විශේෂ ලක්ෂණයක් ්‍රයිතුමා භාගතුන් වහන්සට කියනවා. දැ මේක බොහොම විශේෂ කාරණාවක් ඇත්තටම. එකනෙ භාගතුන් වහන්සගේ ශසනයේ අන්න්‍ය ශසනය අතර ගත්තම, සමඟි සම්පන්න බවින් වාසේ කරනවා කියන එක. ඉතා මසස්කරුණ. එකනෙකාට වාදවිවාධ කරගන්නතුව වාසයකරනවා කියන කාරණා. දැන් අන්න්‍ය ශාසනවල තියෙන දෙයක් තමයි කවදාහරණයක් කියනවනං ඔයමින් මජ්්‍යමිනික්කාය තියෙනවා මහා සකුළුදායි සූත්‍රය. එක මේ තුන්සේ තිස් හයිවනි පිටුවේ මෙිනි මෙහෙම කරුණක් තියනවා. දැන් දවසක් මේ පූර්ණකාශප අනුශසනා කරන තැංවල අනුගාමීකෝයිඉදගෙන අනුසාසනාව හනවා. අහනකොටයි අතරේ එකනිකා ප්‍රශ්නහනවා එකනිකා ප්‍රශ්නහනවා. ඒ අත්තරි තවකිරෙක් නැගිටලා කියනවා ඔයි ප්‍රශ්නයට උත්තරේ පූර්ණ කාශප ශාස්තතුරවරය දන්නේ නේ ඕක දන්නේ මමයි උක මගින් අහන්න මම කියල දෙන්න කෙර තවකිරෙක් නැකිටල කියනවා. හොද පූර්ණ කාශපිින්දගෙන දැන් අර නැගිටප පිරිස වාඩි කරවා කෑ ගහන්නනිපා ශබ්ද කරන්නප වාඩි වෙන්න. නමුත්ඒේ පූර්ණ කාශ්‍යපගේ කතාවට ඇහුම්කන්දින් නැතුව එක අභිබවා යමින් අර්ශාවකයෝ කියනවා ඔබහන්සේ දන්න ඕෝකට උත්තරි ම මයි දන්නන්නේ කියෙල කියනවලු. අන්න ඒවගේමි එකනිකාතර මේ වාදයක් තියෙනවා. අන්න්‍ය ශාසනවල හැබයි පිංවතුනීම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී තුළ එහෙම ලක්ෂණයක් නෑ. මනා සමග සම්පන්න බවක් මේ ශසාාසනී තුළ තියෙන්. මේ බුද්ධ වාසනය තුළතියෙන්නේ එකනිකාපිළිය බඳ ප්‍රියෑසිං බලන ස්භාවයා. වැඩි හිටියන් කෙරහි දක්වන ගෞරවය. ඒව තමයි මේ සාසනය තුළතියෙන්. එවන් ශාසනයයක් පින්හතුන ඇත්තට මේ සාසනය. එක මඟර නිතරම කියන්නේ මේ භාගතු වහන්සගේ ශසනය මුල්කාලය කොයිතරම් සුන්දර විදිර තිබුණද කියලා. මේ ශාසනය එකනි කාතරති බිච්චයේ ස්භාවේ කොයි වගෙද කියල කියනවනං දවසක්වඔය මේ ජිමනික්කාම සෝත්‍ර ඇතින මහා ච්ායන බද්ධ කරත්ත කළ ෝූත්‍රය. ඔත නිද දවසක් එක දේවතාවයක් සමිද්ධි කියල තෙරුන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා. උන්වහන්සේක අහනවා ස්වාමීණීය උබහන්සේමි බද්ධය කරත්ත ගාත දන්නවද කියලා. එවෙලා උන්වහන්සේ කියරවනේ. මම දන්නේ නේ. ස්වාමීණී භාගතුන් වහන්සේ දේශනා කලා, එක නොදැගෙන ඉන්නවා කෙනෙ හොඳ දෙයක් නෙමේ කි තාම වටින දෙයක් ස්වාමීණි ඔබහන්සසි ගිලිකාහ ගන්න භාගතුන් වහන්සේගේ. කියලා දැන් සමිදිිතෙරුන් වහන්සේට අර දේවතාවය විළිකිව්වා. පින්වතුටමි රහතන් වහන්සේලා කියල කියන්නේ බනක්කහන්ඩ අවස්ථාවක් ලැබුණොත් ඒ ලැබිච් අවස්ථාව කල්දාන කෙනෙක් නෙවී. නිභාගතුන් වහන්සේ සාසන හිටපු ්‍රාව කැන් වහන්සේලා කල්ධාන පිරිසක් නිවී න්සල ර්මිටි ඉතාම ප්‍රියයි. ධර්මීටි ඉතාම ගරුයි ධර්මගරයි ධර්ම ප්‍රියයි. ඉනිසා සමිද්දිහා මුදුරු එක හෙටෝදේ අහනවා හෙට අහනවක් කියල කල්ද දා හිතයනේ යි බුදුරජාන් වන්සේ මුණගේ හිච දවසකහන ලාවක කහනකිල කල්ද දා හිතිනේ. ඒ මොහොතම කරන වැඩේ න අතර කරලා භාගුතුන් වහන්සේ සමීපියද ගිය. එ භික්‍ෂුණන් වහන්සල පිරිසක් එකක භාගතුන හසකි දැන් ම ගාතතිික අහනවා. මේ බද්ධි කරත්ත ාතමොනවද කියෙලාහනවා. බුදුරජාණන් වහන්සමි කෙට්ියෙන් ගාත පෙළ කිව්වා. ඔක එක ගාතාවක් තමයි ගොඩක්කයි දන්න ගාතාවක් අජ්ජීව කිච්චං ආතපපන්, කෝජඥ්ඥා මරණන්සො වී නහිනෝ සංගරන්තේන මහාසේනයන මච්චුනා කෙන ගාතාවක් තියනෙ. ඒ ඒ ගාත පිළ අන්තිමාතාව බද්ධකරත්ත ගාතිළි අන්තිම ගාතාව. තු ඒවාලාවිද පින්වතු දැ. බුදුරජාණන් වහන්සේ ඔයි ගාත පෙල කෙටියෙන් කියලා උන්නහන්සේතනින් වැඩිය ඇ ගාතරක විතරයි නැහොවේ විස්තරයහවුවෙන් ෑ භික්‍ෂුන්හන්සේ එනිසා භාගතනන්ස කිය කියේ හිටියනෑ එතිනින් දේශන අවසංකල භාග්‍යතනන් සේතනින් වැඩිය කොට. දැමි භික්ෂූුණන් වහන්සේලාට මේක විස්තරාත්මක දේශනාවහන්න ඕන කල්පනා කරා අපි කාගෙන් දාහ ගන්නේ මේ බුද්ධ ශාසනයේ හිටියා විශේෂ ශ්‍රාවකෙන් වහන්සේ නමක් භාග්‍යතු වහන්සේ කෙටියෙන් යමක් දේශනා කරාම එක විස්තරාත්මකව්‍රදේශනා කරන භික්ෂුන් වහන්සේ අතන අග තැන්පත්වූ මහා කච්ඡායන මහරහතන් වහන්සේ හොයාගෙන ගියා මහහා කච්ාන මහරත්තන් වහන්සේ ළඟට ගිහිල උන්හන්සේ වදනා කරලා එක කත් පස ගිහින්දගන්න භික්ෂුන් වහන්සල මේකැඇහවා ස්වාමීනු වහන්සේ දන්නවද මේ බද්ධය කරත්ත ගාතා දන්නවකිෝ. අපටඒක විස්තර කල දේශනා කරන්නකිවා ගතු වහස අපි ඇහුවා ගාත පෙිවිතරැකි අපට එක විස්තරය හන්ඩෝනඒ විස්තරය දේශනා කරන්නකිවා. ැ උන්න්නහන්සේ ළඟටාවේ උන්වහන්සේ එකක දන්න නිසානි. නමුත් මහහා කච්ඡායන මහරත්තන් වහන් සේවිවෙලාේ භික්ෂුන් වහන්ස ලැගින් ඇහවම කදන්නවාද. පං අත්න මේ ඕක විස්තරයේ බුදුරජාණන් වහන්සේගින් ඇහවිේ නැද්දහවා. භික්‍ුන් වහන්ස ැකිව නේ අප උන්හන්සෙගින් ඇහුවෙනේ ඒක අපේ ඔබහන්සේග හ ගන්නාව. විලාවිදී මහාකච්ඡායන මහරහත්තන් වහන්සේ මමිහිම කතාවක් කියනවා. පින්මත්නේ නුඹල කරලතිනි හරිර මිනිමීමගේ වැඩක්නේ. අරටුවක් කොයන්න ඕන කියනේ ගහේ කඳළඟට ගිහිල්ලා. දෙැ ඔහුටෝඕන ගහහි අරටුව ගන්න කඳලංගට ගිහිල්ලා ගහේ කඳයි ගහේ අතුයි පහු කරගෙන අතු රිකිල්ලඟට ගිහිල්ලා අරටෝ හෙව්ව වගේ වැඩ බ්ලකරලතියන්නේ. ඒකයන්නේ ගහහි අරටුව තියෙනෙ ගහහි කඳීනි. විශාලතුවලත් සාමාන්‍ය වශයෙන් තියෙන පුළුවන්. නොමතරටුවතිනි කද ඉතිං එතුකොට කඳත් පහු කරගෙන අතුත් පහු කරගෙන අර අතුරි කිලිවල කුඩාකුඩාවට තියෙන අතුරිකිලිවල ළඟට ගිහිල්ලා අරටෝහයන්. එතනරටු නෑන ලෝතුරා භාග්‍යතුන් වහන්සේ වැඩයින් දෙද්දී. මහනේනිින් නුම්ඹලා ඔයක මගෙන් අහනෙක හරියට මට වැැටහින හොමොෙකිවා. භාගතු වහන්සේ වැඩයින්දද්දී උන්වහන්සේගෙන් අහන්න ඇතු මගින් හොය අහන්නේ හරිටර අරඩු හොයාගෙන ගිය මනුසයවයි. බලන්නකදින් මේ භාගතු වහන්සේ කෙටියෙන් යමක් දේශනා කරාම එක විස්ත්‍රාත්මක දේශනා කරන භික්‍ෂූන් වහන්සේලා අතරින් අගතැම් පත්භාවේ දුන්නේ භාගතු නාහන්සේ. ොි එහෙම තනතුරකුත් ලැබිලා. බලනතින නිහතමානී කම උන්වහන්සේ බුදුරජාණන් වහන්සගෙන් දැන ගත යුතුම කරණාවක් කියන එක ඔප්පු කරා. මේ මගෙන්නෙවේ භාගතු වහන්සේගේෙම දැන ගණඩඕන. තර බලන්න පිවතුනී ඒ ශ්‍රාවකයන් වහන්සේලා හිතන විදිිය. මේ බුද්ධසාසනය තියන පිංවතුන ඇත්තටම අත්ති විශේෂ අසරිමත් ලක්ෂිණයක් පිවතුනෝක. මොක දැන් ගොඩක් වෙලාවට බලන්නේ එකනේ කෙලෙස් බලවත් නිසා තමහිම වෙන්නේ. ගොඩක් අය පින්වතුනි කැමති මගේ බනහනවනම් මම කියනද අහනවනම් මට තමයි මේක වැටහිෙන්නේ වෙනකාටවත් තේරෙන්න්නේනෙ එහෙමනි ගොඩක්කයියට හිතිෙන්නේ. එ සමහර කෙනෙ භාග්‍යතුන් වහන්සගේම කොට සහගෙන ඒකමිගනගෙන තමන්ට වැටහුනා තමන් අවබෝධනා වගේ කියනවා. තුර බන්න එක කොයි තරම් ලාමක ලක්ෂණයක්ද ඒ අයි ගෙලඟ තියනෙ. එහමයි ව බුදු හාමුදුර හදුුන්නල තිනෙන මහෝරේ කියලා. විනි පිටිේ මහුරු පස්දන කියලා තියෙනවා එක එක මහෝරයෙක් තමයි භාගතුන් වහන්සේගේ ධර්මී ගෙනගෙන තමන්ට අවබෝධනා වගේ කියන එක. නොත්බාලනකෝ මේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිතපු විදිිය මහාකච්ඡාන මහරාතන් වහන්සේලා කියන සාමාන්‍ය පිරිස්නෙමේ අත්ති විශේෂාරයෙන් වහන්සේලා. සතර මහ තෙවරුුවත්තනින් අත්ති විශේෂාය වහන්සේ නමක් මේ මහාකච්ාන මහරතන් වහන්සේ කියන්නේ. උත්බලනක තරන් අති විශේෂ ඥානයක් තිබිලත් උන්වහන්සේ තමන්ගේ ඥානය දාපු තැන තමන් අතුරිකිල්ලක් භාගතු වහන්සේ ගහේ කඳ අන්න එහෙම තමයි ශ්‍රාවකයෝවෙ චපි හැම දාම මේ බුද්ධ සාාසනය පිළිබඳව හිතන් ඕෝන. දැන් බුදුහාමුදුරන්ගේ කාලෙ සමහර දායකය පහදිනවනි ශ්‍රාවකයන්ට දවසකයි ගෝට මුක කෙලෙක බමුණෙක් උදේන කියල මහරහතන් වහන්සේ නමක් එක වාද කරනවා. වාදීම් පරදිනම ගෝටමකු බමුණා. ඒ වෙලා විදි ගෝටමකු බමුණට උදේන මහරහතන් වහන්සේතික ලොකු සද්ධහවක් ඇති වුුණ උන්වහන්සේකිරි අප්‍රමාණ ශ්‍රද්ධහක් හිතර ඇති වුුණ. ඒ වෙලා විදී ඒ සද්ධාව නිසාම ගෝටමක බමුණා උදේන මහරහතන් වහන්සට කියනවා. අභික්කන්තේබෝ උදේන. අභික්කන්තේබෝ දේන සෙය තාපිබෝ උදේන නික්කුජ්ජිතන්වා උක්කුද්ජය පටිච්චන්නන්වා විවරය මූලහසවා මග්ගං ආචික්කෙය අන්දකාරේවා තේල පජජෝතන්ධාරේය චක්කුමන්තෝරෝ පානිිදස්සයදදී. ස්වාමීනී අද පටන් මම උදේන මහරහතන් වහන්සේ ඔබ වහන්සේගේ සාරණයන ශ්‍රාවකයෙක් වෙමී කියලා ඔන්නු ගෝටමොක බබුණනා උදේන මහරතන් වහන්සරකිවා. දැන් උදේන මහරතන් වහන්සේ කිරහිණි පැහැදුනේ සාධරණේ තුකු තියෙනවනැත්තරම තමන් කියවපකාරණ වහලනේ බුණනඇත්තරම ශාසනට ආවි. නමුත් දන්නවද පිවතුරමි ආරයන් වහන්සේලා කිරෙහීම පැහැදුනාම ආරන් වහන්සේලා මොකද කරල තියෙන කියලා එලා විදිග. හරහතන් වහන්ේ ගෝටමක බමනට කියනවා බමුණ මම සරණගයේ භාගතුන් වහන්සේගේ. මම සරණගියපු භාගතුන් වහන්සේගේ සරණ ඔබත් යන්නේ ඔබට මම සරණ ආව කියලා ලැබෙන ලොකුලාභයක් නේ ඔබ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න කියලා දැන් බමුණ බුදුරජාණන් වහන්සේ කිරහි පැදිව්වා බලන්න පිංවතුන මේ සාසනී මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා සැබෑවූ ආර්යදූ සත්පුරුෂයන් වහන්සේලා මේ බුද්ධ සාාසනයේ ටාපු උන්වහන්සේකිරහි පැහැදිච්ච ශ්‍රාවකයන් වෙනෙන් කරපුදී. මේක තියනෙ මජ්‍යම නික්කායි දෙවෙනි පොති හයිසි අහතලිස් දෙවෙනි පිටුවේ මේ ගෝටමක සූත්තලය තියන්නේ ඒ හයි හ සිස් දෙවනි ිටියු තම කොට යෙන්නේ. මාකෝමංතවන් බ්‍රාක්්මන සරණං අගමාසි තමේමවන් භගවන්තන් සරණං ගච්ච යමහං සරණං ගතෝති බමුණ ඔබ මගේ සරණය යන්න පා මම යම් කෙනෙකුගේ සරණ ගියානං ඔබත් ඒ සරණයන්න මම භාගතු වහන්සේ සරණ ගිය ඔබත් භාගතු වහන්සේ සරණ යන්න ඒ ඇනෙමි තමන්ට ශ්‍රාවක පිරිසක් හදාගත්තිනේ ආරයන් වහන්සල නිතරම කර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ශ්‍රාවක පිරිසක් හදප එක ඒකත මේ ආරන් වහන්සල නිතම කර එනිසාපේ පින්වතුනුත් මී ශාසනී තියනෙමි අත්ති විශේෂ ලක්ෂණය දකින්න එක නෙකාෙරරි හිප්‍රිය බවන් හිටේ. වාද විවාද කරගන්න ගියනේ. හැම මොහොත්තකම ශ්‍රාවක්‍යාව තිසරණය පිහිටෙවේ. ති ඕව දකින කොසුල්මහ රජතුමා අරවිද්‍යයට භාගතු වහසගේ පාදියන් සිබිමින් නොවැද ඉඳීද.ඒ මංක එක විශේෂ ලක්ෂණයක් කියලා. දැඟර පූර්ණ කාශප්ප කෙල්ළඟ අනුගාමිකු අරව වගේ වාධවාද කරගත්ටට දැන්ව සමහර අවස්ථාවන් තියෙනවා බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ ලගින් අනව කාරණාව. එොවගේ කාරණ ගොඩක් තියෙන ධර්මි උදාහරණ කීපයක් මතක් කරන්න නර සංයුක්ත නිකා යනුමතක් සංයුක්තය තියෙනවඕක එකඇන දැන් එක උදාහරණයක්තිනවා අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ පුබ්බහ කෝටින පං්ඥායති. සාමිනිමි මහනිනිිමි අනවරාග්‍ය සංසාර ගමනේ පිර කෙලවර පනවන්න බැ කියලා කියනවා. එතොට බුදුරජාණන් වහන්සේ යහනවා මහනිනි මේ උනික උදාහරණයක් කියලා හනවා නුට නුඹලට කොහොමද වැටහිෙන්නේ. තමන්ගේ මව්වෙලා ඒ මව මැරිච්ච වෙලාව අන්ඩපු කඳුළු ප්‍රමාණය කොච්චර වගේ ඇත්ද. කියලා භාගදු වහසේ ප්‍රශ්නයක් අනවා භික්‍ෂුන් වහන්සේ ලගේ. එ භික්ෂුන් වහන්සේලා කියනව සාමීනී මේ එක අපට වැටහිෙන්නේ ඔබවහන්සේ තමයි එක දන්නේ ඔබවහන්සේ අපට කියල දෙන්න. එකන බලන්න දැන් හිතල කියන්න කියනෑ. අදහස් ප්‍රකාශ කරන ගියත්නෑ. ඇව සූත්‍ර දේශනාවම හරි විශේෂ ලක්ෂණයක් තිය නොදැන් එකක් අහනම ඔහොම අම්ම මරිච්ච වෙලාව අඩුපොකොඳුලු කොච්චරද කියලා. ඉලට දෙවිනිවතාව අනුව තාර්ත මෙරිච්චි වෙල්ලාවේ අඩුො කඳු කොච්චර කියලා. කන පලිවෙෙනකට කියීනවා භාගතු වහන්සේ, හාසාගරරි ජලයට වඩ වැැඩි කියලා ති ඕකට අනුරූපියව දෙවිනිකට උත්තර දින පුළුවන් තාර්ත මරරිච්චේ වෙලාේ අඩුප කන්ඳුල ටික කොච්ච දහම ඉවිලිත් කියෙන වාමීණ ඔබහන්ේ තමයික ධන ඔබහන්ස කියන්න. දෙ කලින්කාරණාවට අනුරූපියව හිතල කියන්න පුළුවන් භික්ෂුණනාන්සලට නමුත් ඒ ශ්‍රාවකයෝ හැම්ම වෙලාවකම ගිය භාගත වහන්සකි සරණ. ඒ වචන ඉක්මිවිනේ නරි අවස්ථාවකව වයමම්. මතිකට අනුරුද්ධමහත්තන්හන්සේ නමනං වර්දින්නත් පුළුවන් මජිමිනිකායි තියෙනවා එත් දෙවිනි පොතේ මජජිම පණාහසකේ තියෙනවා නලකපාන කල සූත්‍රය දෙසේ විසිවෙනි පිටුව තියෙන්නේ. එ නලකපාන සූත්‍රයේදී මගේ මක හරරි අනුරෝදධ මහරහතන් වහසට මේක කියන්නේ ඉතිේ වෙලාවේ භාගතු වහන්සේ යම් කරුණක් කියලා අහනවා අනුරෝද්ධ නුඹට ගොහොම දෙ මේක වැටහිෙන්නේ. කොට අරුද්ද මහතන් වහන්සේ බුදුරජන්හන්සට කියන්නේ. භගවම් මූලකා නෝභන්තේ දම්මා. භගවන් නිත්තිකා භගවම් පටිසරණ සාධුවත භන්තේ භගවන් තංචයේ පටිබහතු ඒ අස්ස භාසිතස්ස අත්තෝ. භගවතෝ සොත්වා බික්කුධාරස් සන්ති. ස්වාමීනිී අපට මේ ධර්මේ භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙන තමයි වැටහෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේක විස්තරය දන්නේ. භාග්‍යවතුන් වහන්සේ සරණ තමයි අපි මේ දහම ඉගෙන ගන්නේ ති කාන්තේම ස්වාමීණී මේක අර්ථය දන්නේෙත් භාග්‍යවතුන් වහන්සේ ඔබවහන්සේ ස්වාමීනී ඔබවහන්සේට තමයි මේක වැටහෙන්නේ ඔබවහන්සේ දේශනාකරොත් අපි මේ කහල මතක තබා ගන්න. බලන අද කාලිද සමහර කෙනෙකුගේ ප්‍රශ්නයක් අහනකොට දන්නේ නැතිවුනත් හිතල උත්තරදින්න හදනම. ඊලඟට තවත් සමහර ඉන්නවා අ දන්න හැ කියන්න බැරි මාන්‍ය නිසා නොදන්නවා කන මාන්‍ය නිසා සමහාරය පින්වතුන අපි දක්කි නොව මේ එක දන්නෑ කියන එකත් කියන්න තු නිහඬ වෙලා ඉන්නවා. ඉති. ඔය වගේ කිිලිස් ගොඩක් තියෙන නිසා තමයි, ගොඩක් අයට මේ භාගතු වහන්සගේ ධර්මය හරි හැටි අවබෝධ වෙන්න ඇත්ති. නමුත්දැන් බලනකු මෙතන තියෙන විශේෂ ලක්ෂණය තමයි. මයාාර වහන්සේලා මේ උත්තමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේතක වාදවිවාද කරන්න එහෙම ගියනේ. භාගෙවතුන් වහන්සේ පිළිබඳව හරියට දන්න නිසා. සත් අහ භගවා සාවකෝ හමස්මින් ජානාති භගවා නාහං ජානාමි කියන මන්නමේ. සතර පද අදහමින් දරමින් ඒ අනුවම මේ බුද්ධ ශාසනටි පැමිණි නිසා බුදුරජාණන් වහන්සේම තමයි දන්නේ ස්වාමිණ උබහන්ස අපට දශනා කරන්න කෙල්දම කියන්නේ. මිනි මේ කාරණාව පින්වතුන බොහම විශේෂ කාරණාව. මඟර ගී සතිත් මතක් කරන්නේ අදටත්ත්වයි ගුඩාක්කයියට මේ ධර්මිය අවබෝධ කරගඩ බැරිවෙලා තියෙන්නේ ඒ සරණ ලැබෙන් ඇත්ති ඒ පිහිට ලැබෙන්න ඇත්ති මේ. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්ධාව නැතිකමනිසා. ඉති එහමයටමක වැටහින්නේනේ මං මෑත දවසක වෙච්චික උදාහරණයක් කියන්න. කෙනෙක් අහනව මගින් මනින්දා කරන්න කියනව න්නේවෙී ික හේතුව කියඔන්න නිසාතම මම උදාහරණය කියන්නේ. ස්වාමීන් වහන්සේලාටම්මල් පාවඩ දාලා පාගනක හොඳ නෑනේ දෙකල මගින් හනවා. සායිනසල වඩින කොට පවාඩට මල්දාලා ඒ මල් පාගගෙන වඩිනෙ එක හොඳ නැහැ නේද කියලා විමසනව අපිමිය කලිනු කියලා තියෙනවා. ඉතින් එතකොට මං එහෝ ඇයි තිරනහ සයිනස මේ පවසිද්ධ වෙන වනකීවා. එතට මංහෝ ඇයි පවසිද්ධෙවෙන්නේ මල් පාගනක පෞකිව්වා. මංහව ඇයි පවවෙන්නේ එක බුදුරජාණන් වහන්සට පූජකරණ එකක් නිසා කිවා. තර මංකිවදැන් භාග්‍යවතුන් වහන්සේට පූජකරග එකක් නිසානය මල් පාගෙනක පවුසිදධ වෙන්නේ ම ඊළඟට හවා විවාහ මංගල්වල්ලට උත්සවල්ලට මල්ගත්තම පෞසිද්ධිවින් එදැකි හෝ යතිී විවාහ මංගල උත්සවලට එමනට විශේෂ උත්සවලට ගිහි කටයුතු වලට මේකිනිකා පිළිගන්න මල් කළම්ඹවල් දිනවා මල් මාලාදානවා ඉ මංහව එතකොටේ ට පවසිද්ධි වින්න නද කියලා. එ ඒ විල්ලාබෙ තමයි ඒකනාටීක වැටහුණි හරියට ත බලණදැන් විවාහ මංගලවලට මල්ගන්නවවා හබදාව දැකරනෙද මිනිසු උත්සවල්ලට මල්ගන්නවා දෙකරනෙද්ද නත් ඒක දිහා දැක්කම් අරකෙහිතච නැතිය මේ ස්වාමින් වහන්සේලා වඩිනකොට මල්දානවා කියලා ඒකට පවෞසිද්යියන කල හිතනෙන. මට ඔතනාපු ගැටලුව තමයි මිකි තාම සරලකරුණක්නේ. එක බොහෝම සරලකරුණා. මෙැස් දෙකම් දකිින් අවස්ථා දෙකක් ස්වාමින් වහන්සේලාට වඩින කොට පාවැඩවලට මල්දානෙකයි විවාහ මංගල උත්සවලට මල්දානවා මල්පිතිහිනවා දෙඟ මට දැනගන්න ැබුණ ඉන්දයාවින්න බොහෝම දනවත් කෙනෙක් පට නම මේ ලැමතැක් වෙන්නේ ඉන්දියාවෙන දනවත්ම කෙනා ති ඒ කෙනාගේ ළමයා ගෙදරට ගේනකොටම මල් මතින් මල් පාවඩයක් මතින් තම අරගෙනවිලදින් ලමයම්. එතුට දැන් ඒවගේමී මල්වලින් යම්යම් ප්‍රයෝජනය ගන්නවා. සහලට කිය පූකිනත් ප්‍රයෝජිනය අරගෙන නැති. නමුත් අර බලන්නදැ අරවගේ තැනකද අර සිතුවිල්ල හිතෙන්නේ අනිත්තැන්වල දිහෙම නොහිතෙන්නේ මොකක්දතන හිීතුව. මට හිතව නෙම එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධරමය හරියට වැටහෙන්නේ සම්මාධිත්තිකයාට පමණයි කෙනෙක මට වැටහුණේ. එකන සම්මාධිත්්තිියෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයට එනෙකෙනාට විතරයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධරමය පින් ඔතුනි හරියටම වැටහෙන්නේ. එහෙම නැතුව වැටහෙෙනිනෑ මේ ශාසනය කියන්නේ අන්න ඒ වගේ දෙයක් හැබැයි මේසාාසනී කියලා පිළිගන්න කවුද. මේසාාසනය ශ්‍රාවකය කියල පිළිගන්න කවුද. භාග්‍යවතුන් වහන්සේ දේශනාකරපු සෑම කාරණාවක්ම ඒ විද්්‍යයට පිළි අරගෙන පිළිපදෙන කෙනා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ, භාග්‍යවතුන් වහන්සගේ දරුව කියලා කියලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ එහෙමයට කියලා තියෙනවා නුඹලගෙ කුලියමොකද්‍යැහෝතේ ශාක්‍යකුලියය කියන්නේ කියලා. අන්න ඉවැනි පිරිස කවදාවත් වාද කරගන්නේ. කවදාවත්මී තිසරණවලට විරුද්ධ වෙන්නේ. කවදාවත් තමන්ග අනුගාමික පිරිසක්හ දන්නේ බුදුරජාණන් වහන්සේගේ සාරණයන ශ්‍රාවක පිරිසක්කම එහ දන්නේ. ති රජතු මත්තිදාවක දැක්කා දැකල ඊ ඇතිකරගතු පැහැදීමනිසා තමයි භාගතුන් වහන්ේට අරවගේ පරමගෞරෙක් දැක්වේ ඉකට කියනවා ස්වාමීනිි ස්වාමිණි මෙහම කරුණුකුත් තියෙනවා. මම ආරාමිෙන් ආරාමයට උද්‍යානයෙන් උද්‍යානයට ඇවිදිනකොට විශේෂම මේ ඒ ඒ ඉන්න ශ්‍රාවකෝ පිළිබඳ පරිීක්ෂා කරකර තම ඇවිදින්නේ. නිකං යන්නනේ බොදැන් කොසල්රයිතුම අනි්‍ය තීර්ත කාරාමවලටත් යනවා බුදුරජන් වහන්සේ වැඩීන තැනටත් යෙනවා හෙමේෙනවා. ොට ඒ තැන්වලට යනකොට දැන් අන්න්‍ය තීර්ථ කාරාමවලට යනකොට ඒ අයව හොඳට පරීක්ෂා කරනවා ඒ තීර්ථකයෝ ඔවන් කොහොම දෙන්නේ ඔවන් කොහොම දෙ හැසිරෙන්නේ එය බලනවා. තොට සමහර බ්‍රාක්්මණයෝ සමහරය මම දකිනෝ සාමිනි ඒ ශාසනවල ඉන්නවා බොම කෙට්ටු ශරීරතියෙන. කෘසවෙලා ගං කහ පහට වෙලා පැල්ලම් සහිත නහර ඉලිපිච ශරීරතියන්නේෙ යමෙක් බලනකොට ඒ බලන කෙනාට ආයි නැවතවතාවක් බලන්න හිතන් නැති දර්ශන තමයි සමහර ශාසනවල ඒ ශ්‍රාවකයන්ගෙළඟ මොම දකින්නේ. ඉති එයිවිලාවට මට හිතනව මේ ආශ්මුතුන්ලා මේ අකමැතින් තමයි මේ බ්‍රක්්මචරයාව පුරණ වැැත්ති කියලා. එමනැත්තන් මොකහරි පාපකරමයක් පලදිනව කියල සමහරලට මට හිතන්නේ. එදි සමහරලාට මම. උන්හන්සලගෙන හලාත් තියනවා ස්වාමීනයේ ඔබහන්සේලාට මේ වගේ ශරීර ලැබුණේ මේ වගේ ඔබහන්සේලා මේ ප්‍රතිපදාවක් පුරන්නේ ඇයි ඔබහන්සේ ොම දුක්විදින්නේ කියලා හලතිනම තිෙරේවෙලාවට රයිතුමාට කියනවලු මහරජ මේක අපේ බන්දුුරෝගයා එකනෙ පරම්පරාවෙන් ලැබෙන දෙයක් මේක න් අපිමි ඉන්න විදදියට ලැබෙන දෙයක් අපිට අපි ඉන්න ක්‍රමියයට හැදෙන දෙයක් මේකර. එහෙම කියනවලු කියන්නේ. නමුත් ස්වාමීනී මම මේශාසනය දකිනව ඊට වඩා විශේෂ දෙයා. ස්වාමිණ මේසාසනය ඉන්න භික්‍ෂුන් වහන්සේලා ඉතාම ප්‍රියමනාපයි. තුට්ටු පහටු වෙලාගියපු ඔද වැඩී ගිය සිත්ත ඇති ඉතාම දැකුම් කළු රූප සහිත පිනවන ඉන්ද්‍රියන් ඇති ඉතාම හොඳින් තියෙන දැඩි උත්සහයක් දරන්නේ නැතුව ජීවත්වන ඉතාම නිර්භයව ජීවත්වන කවදාවත්ම ශරීර ලොමුද හැගැන් වෙන්නේ නෑ.ගෙන් ලෝමියන් හැමවිලාවකම පහදට නැමිල තියෙන්නේ. අන්න ඒවගේ භික්‍ෂ පරම්පරාවත්තමය ස්වාමිණ මේ ශසනී නො මම දකින්නේ නමුද. අන්නිසාසන වල හිම දෙයක් න්‍යන් නිසාසන වලිඉන්නේ කෘෂවෙලාගේපු ශරීර තියන නහරලි පෙච්ච පැල්ලම් තියන සමහර මේ රූප දැක්කම නැවතවතාවක් කායි බලන්න හිතෙන්න්නේ ප්‍රියබවක් නෑ එහෙමයි ඉන්නේ. නමුත් මීසාස නිහෙමනෑ මේසාසන ඉන්න භික්‍ෂුණන් වහන්සලා ඉතාම ප්‍රියමනාපයි දැකුම් කලුයි නැවත නැවත බලන් හිතනවා නැවත නැවත කතා කරන්න හිතනවා. ඒවගේම තමයි තාම නිර්බීතයි කිසිමදයක් නිසල්ලොමුදහැගැන් වෙදින්නේ. ම මීසාසනය දෙකපු තවත් විශේෂ ලක්ෂණය ගොද රජතුමා දැන් ආරාමෙන් ආරාමට යනකොට යනනි මියෝ පරීක්ෂා කරකර. සමහරන්න්‍ය තීර්ථ කාරාමොල්ට යනකොට ඒව හොඳට බලනවා තයෝ බලබල තමයි යන්නේ එතකොට ඒ වගේ තැන්වල්ට යනකොට එහෙම යනවාමී වගේ භාගතුන් වහන්සේ වැඩයි නාරාමකෙටනකොට හෙමෙනවා ඒම තම යෙන්නේ. ස්වාමිණි මම මීසාාසනයහි ින්නම මේ වෙනස දැකල තියෙනවා. ඉතාම ප්‍රියමනාප ට්‍රූපවලින් තමයි මේ සාසනයහි භික්‍ෂුන් වහන්සල වැඩන්නේ. දෙ මේකට මේ හොඳ උදාහරණිකුත් තියෙනවා මේ දැන් මේ සාාසනීනය භික්‍ෂුන් වහන්සේලා මෙම්මයිෙක් වගේ නිදහසේ ජීවත්වෙනවා කියලා රජු කියනවා. එකනෙක් කැමති තැනකින් ආහාර ගන්නව කැමති තැනකින් පැන් බොනවා කැමති දෙැනක වාසය කරනවා මුක් වගේ ජීවත්වෙනවා. කියල තමයි උදාහරණැ හෙට කියලා තියන්නේ. තැ මේක සම්බන්ධි තවත් විශේෂ කාරණාවක්තියන අපය ධර්මාශක රයිතුමාගේ කාලෙ. ධර්මාශෝක රයිතුමා භික්ෂුණන් වහන්සේලට විශේෂෙන් සංග්‍රහ කරාණ. බොහෝ උසස් ආරාමහදල දුන්න. එවගේම තමයි සවුරු දුන්නා තුන් සවුරු පූජ කර එවගේම තමයි මේ රාජකය භෝජනය වගේ විශේෂ ආහාරපානවලින් දන් දුන්න ධර්මාශක රයිතුමයි වගේ විශේෂ සංග්‍රහයක් මේ ශාසනයේ භික්ෂුුණන් වහන්සේලට කළා. ධර්මාශක රයිතුමා තමන්ගේ සහෝදරය අනු නමයක්ම මැරුවා එකක්කෙන ඉතුරුණේ. ඒ තමයි තිස්ස කුමාරයා. තමන්ගේ මල්ලි දවසක් මේ තිස්ස කුමාරයා දකිනවා මෝ පිරිසක් මුොද රයිතුමා ඔය මුවන්ටත් විශේෂ සංග්‍රහයක් කළ විශේෂයම මේ බිම් වෙන්කරලා ඒ මුවන්ට ආහාරගන්න තනකොල දීලාඒ සතුන්ට ආහාරගන්න මේ වතුරදීල එව වෙනම හදල තිමු රයිතුමා. දවසන්මි තිස්සකුමාරය දකිනවා අර මුව ඇවිල්ලා රජු පිළිල්ල කරලා තියන තනකොල ටික කාලා වතුර බීලා ඒ ඇත මේ අත දුව පැනෑ ඇවිද්‍ය ඇවිද සිල්ලන් කරනවා. ඕකදිහා බලාගෙන හිටපු තිස්සකුමාරයට හිතෙනවා භික්ෂුන් වහන්සේලා තොයි වගේ. අපි අය දෙන සිව්පසෙන් තෘප්තිමත්වෙලා සතුටු වෙලා මේ මෝවගේ තමයි ජීවත්තවෙන්නේ එකන මේ සිව්පසයට ඇල්මින් ඇලීමෙන් තමයි වාසය කරන්න කියලා දැන් ගන්න තිස්ස කුමාරට හිතව භික්ෂුන් වහන්සේලා පිරිබඳ වැරදි අදස ඒ ආරංචුනාා ධර්මාශක රයිතුමාට එකකදැන් අරමුවෝ වගේ සතුටිින් මේ රජතුමාදන සසිව්පසය අනු බව කර කරවාසය කරනවා කියලා මේ තිස්ස කුමාරයක් කිව්වා කියන එක රජුර දෙැනගන ලැබුණා.ටවසේ වෙලාවේ ධර්මාශක රයිතුමා මල්ලිව ගෙන්න්නවා. ගන්නවලා මල්ලිට මෙිහෙම කියනවා. මම මේ ජම්බුද්දීපි රාජ්‍ය දින හතකට දෙනව නුබට. මේ රටේ රජතුමයි දින හතක් නුබර. ත මේී දින හති නුබ කැම්මති විද්‍යට මේ රාජ්‍ය සැපසම්පත් විඳින්න. හැබැයි හත්වෙෙන දබසම නුබෝ මර්ු. කියල දැන්වුණන ධර්මාශකරයිතුමා තිස්ස කුමාරයට නියෝගයක් කළ අනක් දුන්නා. දැන් රජතුමා දුන්නු නියෝගේගයට පිටුාන්න ැ නිසා තිස්සකුමාරයා දැන් හටේ රජුවෙලා දිනහත ගත කරනවා. ඉතින් හත්තනි දවස ධර්මාශක රයිතුමා තිස්සකුමාරය ළඟට විල්ලාහනවා. තිස්ස කොහොමද සුවසේ දිනහත රාජසප වන්දද. එතකොට තිස්සකුමාරයැකින මහරජ කිස්සීම සහනයකින් මං මේ රජසපවිින්දිනේ. ඇයි අහනවා. මහරජය, දස ගවෙන කොට මතක්කෙන දෙම් මට මරණයට කල්ලඟයි නේද කියලා. එහෙම මරණයට ලංවෙන් ලංවෙන්න මම කොහොමද මේ සැපසම්පට්ටික සුවසේවිඳීන්නේ. ඇල්මෙන්න් විදින්නේ මිකට ඇලිීමන් විදින්නි මංකෝමද. දවස ගිවෙනකොට මගේ හිතට ලොකූ බයත් දෙරෙනවා ඇයි තිසුකුමාරය දන්නවා ධර්මාශකරයිතු ගෙන සහදුරු අනු නම දෙෙක් මර ඉවරයි? තින් එහෙමරප කියෙනට තමම් මරනව කියෙක ලොකුදයක්නෙවේි. ඉතින් එනිසා මට බයක් ඇති වනා කිව්වා ධර්මාශක රජතුමා ඔය උදාහරණය කියල දීලා තිෙස්ස කුමාරට කියනවා මේ බුද්ධ සාාසනය ශ්‍රාවකයුත් ඔොයි වගේ මේ භික්ෂුන් වහන්සේල්ලා තොයි විදියමම තමයි ඒ භික්‍ෂුන් වහන්සේලා සිව්පසයෙන් කොයි තරම් සංග්‍රහ ලැබුණා. භාගෙවතු උන්වහන්සේ දේශනා කරපු මෙ මරණ සතියන් තම එහැමවෙලේක වාසය කරන්නේ. නුම්බට්ට වඩා බියකින් භික්‍ෂුන් වහන්සේලා මරණය ගෙනමිණහි කරන්න. නඹ දව සතක් බියවුනේ නමුත් උන්වහන්සේල එහෙමනෑ උන්වහන්සේලා උඩ්ඩට ගත්තු හුස්ම පොද ආය පහළට දානකං විශ්වාසයක් නෑ පහළට දාපු හුස්ම පොද ඉහට ගන්නකම් විශ්වාසයක්නේ උන්වහන්සේලා වැඩ හිටියයාගිහිම දැ ඒකින් පෙන්නුවී තිස්සකුමාරට දිනහතක් තිබිලත් සැපසම්පත් ඉඳනකොට අති විශාල බයක් දැනුනාා ඊට වඩා ලොකු බයකින් භික්‍ෂුන් වහන්සල වැඩඉන්නේ එහම වැඩන්න උන්වහන්සේලාට මේ සිව්පසිෙන් කොයි තරම් සංග්‍රහක් කළක් මතකතියාගන්න ඒවට ඇලින්නේ ගැටිනිනේ. කොද හැම මොහොතකම මරණ සතිය වඩට නිසා. කෙලො උපමාවක් උදාහරණයකුත් තියනොේ ධර්මාශකරයිත්තුමා පිළිබඳව තුොට එතනත් අර කියන්න දැන් භික්‍ෂුන් වහන්සේ හිම නිදහසේ හැසිරෙන පිරිසා. මොකද උන්වහන්සේලාගේ ලක්කයේ හැම වෙලාවකම තියෙන්නේ නිර්වාණයට තොටේ නිර්වාණයට යන ගමන්නට උන්නවහන්සලම බැඳීම්වලින් දුරස්වෙන්න ඕන ප්‍රතිපදාව දේශනා කරල තින එෙහෙම එහෙම දුරස්සල ඉන නිසා උන්වහන්සේලාට අ හිතේ තියන සමාධී බව නිසා හිතේතියන සංසුන් බව නිසා උන්වහන්සේලාට ඉතාම ප්‍රියමනාප ශරීර තියෙන්නේ මො විහෙස කර බවක් නෑනේ උවහන්සේලගේ ජීවිත තුළ මම මේ කාරණාවත්ක තක්ක කරුණක් මට හිතන මෙතන දිම ඉස්මතු කරණ ගොඩක් වටිනවා කියලා මේ බුද්ධ සාාසන මේ කාලයේ භාගතු වහසගේ ශාසනී දිහා දකිනකොට මේ කතා කරන කාරණා ටිකත් දරුවල මට්ටමට තමයි තියෙන්නේ. මේ කොසරල්ල යිතුමා පැහැදිච කාරණා සමහල දැංවෙනකට දරුවල මට්ටමක තියෙන්නේ. සමහරලාට දැංහර මේ බුදුරජන් වහන්සේ කාලේ දැකවපු ප්‍රියමණා අප විදියට භික්ෂන් වහන්සේ අද නොදකන්න පුළුවන්. ඕකට ප්‍රධානතම හේතුව තමයි පිිතුර උන්වහන්සේ මේ ධර්මීෙන් ඇත්වීම. ඒ දරමින් හිතල ඇත්වෙලනේ. ඇත්තන සිද්ධ වෙලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලාට අදද තමන්ගේ දවසේ වැඩිකාලයක්වෙෙන් කරල වෙලා තියෙන්නේ ගිහිියන්ගේ කටයුතුවලට. උදේධානෙ පිළිගන්න ඕන, උදේදාානට වඩි ඕන, දවල්ධාන පිළිගන්න ඕන වල්ධානට වඩිින් ඕන හවස පාන්සකෝලට වඩින් ඕන ඉළගට වරු පිරිත්තිවන තේවට වඩි ඕන, නත්තිමනොත්්‍රරයටට වඩි ඕන ආය. පරිතක් තිබුණුත් එකකට වඩින් ඕන කොයි තරන් ගිහි කටයුතු තියෙනවන්. එක ගෙදරක් දෙකක් නෙමේනිි ගමක්මනඉතුර බලනදැන් එහෙම අවිවේකිී ජීවිතයක් තුළ අපේපින් උතුම කල්පනා කරලා බලනොක භවනා කරන්න කොහොමද වෙලාවක් හදාගන්නේ. මේ බණටිකක් අවබෝධ කර ගන්න බණක් අහන කොහොමද වෙලාවක් හදාගන්න. සමහර ස්වාමීන් වහන්සලා අපි එක් කලා එව කියලත් තියෙනවා අපට බනක්වත් අහඬ වෙලාවක් නෑ ො එහෙම අභිවේකී පරිසරයක් තමයි අද ගොඩාක් පන්සල්වල පින්හතුන නිර්මාණය වෙලාතින් මිතර තියෙන ලොකුම අඩු පාඩුව තමයි මම දකින්නේ.ම ගිහි පිංවතුන්ගේ දායකත්තේ තියෙන අඩු පාඩුකම මොකද ගොඩක් දෙනෙක් කහැමති දැක්ක යිත්‍යයක හුණ ානව කිවුවොත් හුණුගාන සල්ලි ටිකක් ගෙනත් දීලා පැත්තකටවිෙන එක. නමුත් පා පලංචි හොයාගන්න වන හාමුදුරුව බාසුන් නෙහෙර හොයාගන්න වන හාමුදුරු හුණු ටික කඩෙන්ගේෙන් නොන හාමුදුරු ඒවක් ගැනල දිය කර න වන හාමුදුරු පලංචි ගැට ගාන්නත්වන් සහලට හාමුදුරු. සමහලට තිීත ටිකත් ගාන වන හාමුතුරු. ත මෙ අරේ? ගිහියන්ගේ ශ්‍රමදායකත්තේ කියන එක තාම දුරුවල මට්ටමක තියෙන්නේ තියන තැන් තියෙනවා නමුත් බොහෝතැන්ගත්තතින් අඩුයි බලනක සමහරලාට සමහර තැන්වල සාමන් වහන්සේලා පිත් එක්කල කියනවා අපේ හාමුදුරණේ අපේ පන්සලට පුළුවන්න්න මේ මිනිසුට හැමදාම මේ වගේ බණහන්න එන්න කියන්න කියලා ිනිසුන්ට පන්සරට වෙල පින්කමක් කරඩ හිතනෙ විදිට බනක් කියන්න කියලා කියන සමහරසායින් වහන්සේලා. බරණ උන්වහන්සේලාට ඒ රටාව අද වෙනස් කරගන්න බැරුව බණු උන්න්නහන්සේලා කොච්චරමී මානසික පීඩනය එකක ඉඳන්න කියලා. ඇත්තටම ගොඩාසායිනාසලා පීඩනයකින් ඉඩති ඒ පීඩනය දරාගන්න බැරිතැන තමයි සමහරවෙලාවට උපැවිදි වෙනවා වැරදි තීරණ ගන්නවා ඉමදීවල් වෙනවා. දැන් මම සමහරලාට යෝජනා කරල තියන සමහර පන්සල්ලල දැන් ගිවල් වල ධර්ම දේශනා පවත්වන වනි සහර තැංවල මංගික දැකල තියෙනවා. ගෙදර තුන්මාසි අවුරුදධි පවත්වන ධර්ම දේශනාව. ගමී පන්සල් තෝරගෙන ඒ පන්සලි කරන්න කියලා. ොද ඒ ගමී පන්සලි ඒ කටයුත්ත කලෝද ඒ දේශනාව ධර්ම ගරුභාවෙන් සූදානන් කරන්න පුළුවන්. එතකට සාමින්න අහන්සල පන්සලේ වැඩ ඉන්නවා. එතකට බොහෝ පිරිසක් නිතර නිතර පන්සලටනව මොකද දවස ගානෙ සමහරලාට සතියකට බණ දෙකතුනක් එහෙම ගමේ තියෙනවනි. එතකොට ඒ පිරිසට පන්සලටෙන්න්න ගමී අඩුම තරමි ඒ ඥාති පිරිසිටික හරිදාට පන්සලටිනවනි. අන්න එහෙම, ගිහි පිරිසයි පැවිදි පිරිසයි අතර සමග සම්පන්න බක් ඇති කරගත්තොත්. මංහිතනවා සාාසනි මීට වඩා දියුණු කරන්නත් පුළුවන්. ස්වාමින් වහන්සේලාට කාලීතුරු කරගෙන උන්වහන්සේලාට ප්‍රතිපදපරන්නත් පුළුවන්. තිං අර ගොඩක් කලාට මම දකිින් ද. ස්වාමින් අහන්සල් ධර්මී තුළින් ඇත්වීම උන්න්නහන්සේලාගේ භික්‍ෂු ජීවිතයට ලොකු බලපෑමක් ක එල්ල කරලා තියෙනවා. නමුටති උන්වහන්සල චෝදනා කරන්න බේ. මකද එක ගෙදෙරක දානකට හරියන්න බැරිවුණු ඒගෙදර මිනිස් අමනනා පේනවා. නො සෑහන දොස් කියනවා. සමහලට අර කෝම දරාගෙන එදා දවසක් ගත කරනවා. තයා අර දායකයා කවදර දවස කල කතාකරත්තින් අයි කතත් කරනවා. බලනක කොච්චර පීඩනයක්ද තියෙන්නේ. තික හරි අමාරුයි දරාගන්න. නකද කටයුතු කරන්නත් ෝන සහලට පොඩි දෙයක් වැරදිනුත් බැනුන්ග හන්ලත් ඕොන . ොඩක් දෙදනිකුගේ ලඟතියන සැලසුමක් නැතිකම මටමක අමතර කරුණක් හැටියට මෙතැන්දි කියන්න හිතුනේ මේ බුදුරජාන් වහන්සේගේ ශාසනයෙහි මුල්කාලේ වැඩ හිටිය වගේ ශාසනයක් දැ මේ වෙනකොට නැති නිසා තැපට පුළුවන්ගික හදන්ඩ හැබැයි අපි වෙනස්ව හිතන්න පටන් ගත්ව ගොද අද ලංකාවිපින් උතුන පවතින බුද්ධ ශාසනය සාම්ප්‍රදායක ශාසනයක් තියන්නේ නිර්මල තේරවාදී බෞද්ධ සම්ප්‍රදායට අනුකූලව යන ශාසනයක් නෙවේ තියෙන්නේ පසුකාලීන විවිදධ විවිධ කරුණු කාරණාවල් වලින් එකට එකතු වෙච්ච ශාසනයක් තමයි අද තියෙන. තු එහෙම ශාසනයක් තුළ අර බුදුන්සරණ ගියපු සැබෑ බුද්ධශ්‍රාවකි, ධර්මවබෝධය කරගෙන ධර්මය තුළින් ජීවිතය පෝෂණය කරගන්න පුළන් සැබෑ බුද්ධශ්‍රාවකි. මහා සංගරත්නය කිරි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කරන සැබෑ බුද්ධර්ශ්‍රාවකක් නිර්මාණය වෙනි නැහැ. එවගේම තමයි ගිහිියන්ට සමහර වෙලාවට බුහෝ පැහැදීමෙන් වදනාමාන කරන භික්ෂුණන් වහන්සේල බිවිෙන හරි අඩුයි ඇත්ත නෑ ඉන්නවා නමුත් දුරුවල තැනුත්තියනවා එකට හේතුව තමයි සාම්ප්‍රදායක ශාසනයක් තමයි අප පින්වතුන රකින්නේ. අප සම්ප්‍රදායක් රකින්නේ නමුත් තීට වඩයි හා ගිහිල් අපිට අත්ති විශේෂ දියුණු ශාසනයක්, අති විශේෂ දියුණු සංස්කෘතියක් පිවතුනි මේ බුදු දහමුතුළ තියෙනවා. අන්නේවා අපට ප්‍රායෝගයව ක්‍රියාත්මක කරන්න පුළුවන්න. එදාට මෙන්න මේ වගේ මේ ශසනමල් බලයි. කරන්න බැරිකමක් නෑ ප්‍රමාදත් නෑමොකද අවුරුදු පන්දාහකල් මගපලලාබෙන් බිහිවන ශාසනයක් නමේ ශසනය. ඉන් සට කරන්න බැරිකමක් නෑ හැබැයි. පිහිතන විදදිිය වෙනස් කරන්නටඕන. එහෙම වෙනස් කරොත් කරන්න පුළුව. බන්නකො මේ මහා රට්ටක අධිපති රජ කෙනෙක් ැවිල්ල බුදුරජාණන් වහන්සට වදිනකොට එහෙම වඳන්න හේතුවෙච්ච කාර්ණාතමය රයිතුමා කියන්නේ. ස්වාමීනී ඔබ වහන්සේගේ ශාසනී ඉන්න මේ භික්‍ෂුන් වහන්සේලා දැකුම් කලු සිත්කලු ඉතාම ප්‍රියමනාපව ඔදද වැඩීග ශරීරවලින් ොක් එකවතාවයක් බැලුවම නැවත නැවත බලන්න හිතන නැවත නැවත කතා කරන්න හිතන භික්ෂුන් වහන්සල පිරිසක් තමයි මේ ශාසනය තුළ ඉන්නේ. තින් එහෙම භික්ෂු පිරිසක් නිර්මාණය වෙන්නේ හිත දමනය කරගෙන සමාධිමත් හිතක් කදාගත්තින් පස්සෙදී. එහෙම ප්‍රියස්භාව ඇති වෙන්නේ සමාධිමත් හිතක්හදාගෙන හිත සමාධිගත කරගත්තෙන් පස්සෙදී. ඉන්ද්‍රියන් දමනය කරගත්තයෙන් පස්සෙදී. තින් මටහිතන ඇතින් මේ කාලේ ගිහිපිංවතුන්ට විශාල දායකත්වයක් විශාල කැපවීමක් කරන්න පුළුවන් මේ බුද්ධ ශාසනය තුළ ඒ බුද්ධ සාසනය දියුණු වෙනුවෙන් තමන්ගේ දායකත් ඒ විද්‍යත තරන්න. ඒකත් මතක් කරමින් අදට කාලෙ නිමාටක් පත්වෙලා තිබෙන නිසා අප කොටසමිතිරින් අපි නිමාවට පත් කරනවා අපි ලබන සතියේ සාකච්ඡා කරමු කොසුල් මහ රජතුමා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනී භාග්‍යතු වහන්සට මේ තරම් පරම ගෞරුවයක් දක්වනට හේතුවෙච්ච අනිත්කාරණා මොනුවද කියලා තේමන අපි ලබන සතියේ කාරණාව සාකච්ඡා කිරීම ආරමුණින් අදට මේ දේශනාව අපි නිමාවට පත්කරනවා එමන අදව සේත් උතුම් සදහම් දේශනා පවත්වල රැස්කරගත්තු දාාර කුසලා නිසංස් ධර්මයන්ගේ බලයෙන්. විශේෂම දායකත්ය දරන එපින් ඔතුන්ට අපි පින් අනමෝදන් කරනවා. අංක තුන්සිය අහතලිහිෙම්බී කටුවත්ත මිරිස්වත්ත බෙන්තුට ලිපිනේ පදිංචි, සෞය සමන්ලතා දියනිය ඇතුළු පවුලේපින් අන්ත පිරිසයි මෙ දේශනාවේ දායකත්තය දරන්නේ. විශේෂයම වසර අසූ හයා කාවිවිින්දනය කරලා දහස් විසිදකේ ඔක්තෝම්බර විසිනමවන දිනමිය පරලෝගයපු බෙන්තුොට කටුවත්ත සිංහල බිහෙත් වෙළඳ සැලි අධිපති එත් චොල්ලසේන මුදලාලි මහත්මාගේ තෙමස්පූර්ණ ගුණානු සුමරණ පින්කම හැටියටයි මේ උතුම් සද්ධර්ම දේශනා පවත්වන්නේ. තිංඒ එතුමාට මේ වෙලාව්‍යපි පිින් පෙත් අනුමෝදන් කරමු එතුමාට මීපිං අනුමෝදන් වේවා එතුමාගේ පරලොව ජීවිතය සුව පත් පේවා එතුමා ප්‍රාර්ථනා කරන බෝදධියකින් උතුම් චතුරාර සත්‍යය ධර්මි අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංසධර්මිය හේතුවාසනාවේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. එවගේම ආදරණයේ පියාණන් දුවරු තිදිනාටත් එවගේම පොතුනුවන්ටත් මැනියන්ටත් සියලු යුතුකම්හා වගකී මිටු කර. සියලු දරුවන්ගේ සැප ලබා තමං අතරි මිය පරලෝගියපු ඒ පියාණන්ට අදට තෙමසක් සම්පූර්ණ වෙනවා එතුමිය පරලෝගිල් එතුමාට මේ සියලු කුසල් මාර්ග පල අවබෝධී පිණිසම අනුමෝදැන්වේවා ගුණධර්රම ඇති පවුලක මනුෂ්‍යයිකු වී ඉපදිලා ඉපදීමට මී පින හේතුවාසනාවේවා කියලා එතුමාට විශේෂපින් අනුමෝදනාවක් එපින් ඔතුන් සිදුකරනවා. තින් තමන්ගේ තාත්තා දරුවන්ට එබගේ දුදරුවන්ට මෑණියන්ට යවශ්‍ය කරන සියලු වගකීමම් ටෙට්ටික ඉටතුු කරලා. යහපත් පුොරවැසියන් පිරිසක් බවට පත්වන්න ඕවන්ට එ මඟ පෙන්වලදිල තියෙනවා. තිෙන සාතම විශේෂමේ පියානන්ට පිංන මොදන් කරන්නේ. තින එපියානන්ට නිවන්දෙන ජාති දක්වාම සත් පුරුෂ කල්යාාන මිත්‍රෝ ලැබේවා, බාලයන් ඇසුරුනො ලැබේවා සම්මාධෙට්ටික ජීවිත ලැබේවා ත්‍රහේතුකු ප්‍රතිසන්ධිය ලැබේවා, සද්දහසීල සත සමාධේ ප්‍රඥා දියුණු තියුණු වේවා? දුක කියන වචිනේවත් සසර අසන්නට නොල බේවා සැපොහත්ම ජීවිත ලබාගෙන උතුම් චතුරාර සති ධරමි අවබෝධ වේවා කියලා අපි සාධෝ කියමින් පි අනුමෝදන් කරමු. එවගේම මෑනියන්ට නිදුක් නිරෝගී සෝපත් භාවේ ප්‍රාර්ථනා කරනවා එවගේ ම දේශිකෑණන් වහන්සේට තාශිරුවාදය කරනවා. තිඒ හැමදිනාටමත් මේ සීලු කුසල් අඩුවක් නැතුව අනුමෝදං වේවා එවගේ මද අදරුවන් හැමදිනනාට මත් සලු කුසල් අඩුවක් නැතුව අනුමෝදංන්වේවා එ වගේම සෞම්ය සමන්ලතා ලොකු දියනිය ඇතුළු පිං අත් හැමදිනාටම මේ සිල්ලු කුසල් අඩුවක් නතුව අනුමෝදං වේවා නිදුක් නිරෝගී සුවපත් භාවේ කායිකමානෙසික සුවපත් භාවේ සැලසේවා. ඒත්තන්ගේ ජීවිතවල පවතන සලු යහපත් බලාපොරොත්තු පාර්ථනාසියල්ල ස්වර ප්‍රකාරම සාර්ථකමත් කරගන්නට මේ උදාර කොසලානි සංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවාහයි, සාධෝ කියා අපි පින් අනුමෝදන් කරමු. අවසානයේ ඔවුන්ටත් ඔබා පැහැමදිනාටමත් එවගේම නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමානධිකාරතුමන්ටත් කාරිමන් ලිපිඟත් හැමදිනාට බත් මේ සිලි කොසල් අඩුවක් නැතු අනුමෝදන් වේවා. එවගේම රැස්කරගත් උදාර කුසලානි සංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම ඔබා පැහැමදිනාටමත් නිවන්දකන ජාති දක්වාම සත්පුර්ෂ කල්ල්‍යාන මිතරෙන් ගැසුර ලැබේවා ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ලැබේවා සම්මාධිට්ඨික ජීවිත ලැබේවා බාලයන් ඇසුරු නොල බේවා මිත්‍යාදෘෂ්ටික වචිනයක් වත් දෙසන ටසන නොලබේවා මිත්‍යාදුෘෂ්ටික සිතුවිල්ලක්වත් හදවතේ නූපදීවා. නිවන්ද කෙන ජාති දක්වාම භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල පරිාපි ධර්මියම අසල දරලා වචනින්ෙන් පුර්දු පුහුණු කරගෙන අරථ විමසලා නුවණින් මිනිම දෙ දැකලා නිවැරදි වන්නේන්ට දේශනා කරන්න ශක්තියලබේවා අවසානයේ. ර්ථ කරන බෝධියකින් කෙටිමකාල්ලයෙකින් පහසුමාකාරෙන් සුක සහගත ප්‍රතිපදාවින් උතුම් චතුර සත්‍යය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාාර කුසලානි සංස ධර්මිය පාරමී ධර්මයක්ම වේවායි සාධූ සාධෝ සාධූ කියාපේ ප්‍රාර්ථනා කරගම්මු. ආකා සට්ටහා චබුම් මට්ටහා දේවානාගාම හිද්දිිකා, පුഞන්ත අනුමෝදිත්වා චරන් රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං